හ පත්දවසක් එ වකගේම සුබව දෑසනක් කියලා ප්‍රර්ථන කනව අද මාර්තමාස වෙසි හය වනි තා සෙකරාත ාවව ස අපි මුණනක හෙනවා වෙන දවක්ගේම සසිව්තසින් ලෝකය පිළිබඳව තොරොතුරු විශ්ේෂ්නාාමක කතාකාරන්නයට ගවුණු පෑැ හිපයතු ලත් ලෝක අලුතින් ප්‍රෝෘර්ති ගණනාවක් ිහිවිිවිත්ති ෙනවාමකත අපපරයකටත් ප්‍රෝෘ්තිී අත්තිේ විශාල සංඛ්‍යාවක් ලෝකයට බිහිවෙනවා ඒ අතරින් අපි රටට වගේම අනෙකුත් රටවල් වලට විධාකාරයෙන් බලපෑම් ඇතිකිරීමට සමත් පෝතිමනවද කිය අද තොර තු රතු ල්ල. විले න්න सा ौरा අප එහමම්්‍ර ගත් ්‍රමුख ති මු खරम. ල් ති දිි ප ර අත්ත මරිකාක්ෙන්න්න වාර්තාවන ප්‍රෘතියක් ජනාාතිපති යෝ බයිඩන්ගේ ප්‍රථම නිල ප්‍රෘතිසා කච්චාාවපතු බව වාර්තාාවන ඇහිදී සංක්‍රමණික ප්‍රතිපත්්‍යය වගේම ගිනියාවවි සම්බන්ධය ගන්න යු තිරන පිළිබඳව මිපුරාපයක් තුල පැවති ප්‍රෘතිසාකච්ාාවයද උන් කතාා බහ කල බව තමයි වාර්තා වෙන්නේ. ඕ ද මේ ගැන හග කවධහන යො ිලතුන ොද මේ සුනෙත්‍රර ඇත්තටම. යිඩන්ගේ ප්‍රතිපත්ති විස්තර කිරීමේ මුල් අවස්ථාව විදිරිමොකද ඔහුගේ පාලනය ආරම් බෙල්ලා දින පහන්ගත වුණට පස්සේ ඒ වෙනකොට පර්‍රදත්්සාකචා නො පැවත්වීමම් සම්බන්ධයෙන්ටිකක් මේ මැසිවිල් ලිතිබුණාෝ යිඩ නඇයි ප්‍රෘතිසාකච්චාව පවත්වන්න නැත්තේ කියවගේ කොහොමනත් දැන් ඔහුගේ පලවෙනි ප්‍රෘසාකච්චාව මේ වෙන ටෝක පුරාම පුවත් සිරස්ථල් මවල තියනවාජ බයිඩන් ජනාධිපතිවරයා විදිහට ඔහු විධ ප්‍රශ්න සම්බන්ධයෙන් ගන්නා ෞක්‍රියාමාර්ග සුනෙත්‍ර සඳහන් කර පරිදි. ප්‍රධාන වශයෙන් අවධානය මුණ සංක්‍රමණික ප්‍රශ්නය පිළි බඳ මොකද මේ සංක්‍රමණික ප්‍රශ්නය ඇමරිකාවට නීති විරෝධී ලෙස පැමිණ පුදගලයන්ගේ සංකඛ්‍යාව හලයාම සහ ඔහුන් සම්බන්ධයෙන් වර්තමානය අනුගම්මනය කරන ප්‍රතිපත්තිය වෙනුවට ජෝබයිඩන් ඒ සම්බන්ධය උදාගන්නා උපක්‍රම මොනවාද මෙන්න මේ කාරනා ගැන මූලික වශයෙන් අවධානයක් මනා මාතිවේදී ගොඩක් මේ ගැන් ප්‍රශ්න කළා මොක දැනට මත් ලොකු ගැටලුවත් තියෙනවා මේ දකුණුදික දේශ සීමාව ඇමරිකා එක්සත් ජනපාදය දකුණේ මන් වෙන මුො රට ද මෙක්සිකෝට මෙක්සිකෝ හරහා තමයි ඇමරිකාවට අප කිව්වොත් ප්‍රධාන වශයෙන්ම ලතින් නැමරිකානු සංක්‍රමිකයන් පැමිණි යාට ඒ දේශසීමාව හරහාම තම ඇමරිකාවට මද්‍රව්‍ය පැමිණෙන මාර්ගය වැට් ල තියෙන්නේ මොන දේකරත් ඔය ම මෙක්සිකෝ පැත්තිඳලා ඇමෙරිකාාව පැත්තට ම ඔටෙක්සස් ප්‍රාන්ති පැත්තට මද්‍රව්ිය එන එකක වලගන්න තම බැරිවෙලා තියනවා මොකද ලතින් ඇමරිකානු කලාපය අපිගත්ත හම කොලොම්බියාව ඒ වගේම අනිකුත් ඔය කලාපී රටවල් ගත්ත හම මද්‍රව්‍ය නිෂ්පාධනගාර කොෙන් මද්‍ර්‍ය නිෂ්පාධනය කිරීමේ මහා මධ්‍යස්ථාන සහයි වගේම ඒවා පවත්වගෙන යන අතිවිශාල පිරිසක්කි නො මැරකල්ඩි ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි ලෝකේ අනික් කලාපොලට මේ කොකෙන් මද්‍රවී ඇවීමිති ඇමරිකාවට ඇවයි දකුුණ දෙක දේශීමාව යොදා ගන්නවා ඇමරිකාවට මේ මද්‍රවීම සඳ. ට්‍රම් පාලන සමේදී ඉතාම දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කෙරුණ මේ දහුඟගේ දේශීමේ සංක්‍රමණික ප්‍රශ්නය වගේ මත්‍රව ප්‍රශ්නයයක්ත් විස්නම් සඳහා ට්‍රම් පලවිනිම් කාරණය ඩොන ට්‍රම්ප විශාල දේශීම තාපපයක් ඉදි කලා එහි විශා ලොක ගොටසත් දැම්මේනට ආවරණය නැතින් නමුත් බයිඩන්ගේ ප්‍රතිපත්ති යටතේය හෝසි කල්ල තියන එතා පේදිකිරීමේ ක්‍රියාවලිය මොකදේ අනවශ්‍ය බියදමක් විදි සලකන නිසා ඊළඟට මේ ඇෙරිකාට පැමිණෙන් නවේ නීති විරෝධිස පැමිණෙන්න් සම්බන්ධය නිතාම දැඩි ක්‍රියාමාර්ගානුකමණය කරම කකද දේශීම වසාතතිමරව උබට මතක ඇැති දහස් සංක්‍යත පිරිසක් ය දකුණුතික දේශීම වාසර රැස්වෙලා විශාල පශයෙන්හම අයුදුම් කරමින් ඇමරිකාවට ඇතුරුවෙන් ඒවගේ ඇමරිකක් සජනපදයේ රැකවරණ ලබන්න අන්මි දිහට ඇතුළට ඉල්ලීම් කල තිබන ඉතින් එතැදි ට්‍රම්පානය අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි එකක් මේ අඇපිරි ගැනීමෙන් වැලකී සිටි මිලාට ඔවුන්ගේ කරුණු හලා ඇතැම්විිට මවරුන් සහ ළමයි වෙන් කල්ලා දරුවන් පවු්ලින් ව කිීම ප්‍රපතියුත් ගැම් මේ මෙතන්දී හපු එක ප්‍රශ්නයක්ත් තමයි මේ දාහත් දහසක් පමණ ළමයි මේ ආකාරෙන් දෙව්පියන්ගේ වෙන් කරලා අනාත ළමයි විදිහට ඔය ඇමෙරිකාවේ දකම්තික ප්‍රේශ මධ්‍යථාන රදව ලතින මේ දරුවන්ගේ නාගතය තහවුරු කිරීම සඳහා ගන්නාව ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණය බයිටගෙන් මාධිවේදී විමස්වා ඇතකොට ජනාධීපති බයිටන් සඳහන් කළේ. හුද දෙෙක් පොම වෘර්තව සහ මිත්‍රශී භාවින් යුතු මේ ප්‍රශ්නය විසඳදා ගැනීමට ප්‍රජාන්ත්‍රවාදී ක්‍රමේදයටටතේ කටයුතු කරවා කියන එක තමයි හු සඳහන් කරේ වගේම හ පෙන්වා දුන්න ට්‍රම්පියගේ ඉද සමන්ගේ පාන සමයටාවට අ දකුණදික දේශීම පැත්තේ සංක්‍රමණික ප්‍රශ්නයට තුළු දෙෙන. කිසිවක් සිද්ධ වෙලා නෑ ති මට truth of the matter is nothingහැ. තත්වයන් කිසිවක් වෙනස්රානෑද reason coming that, uh, the time travel with the least likelihood of dying on the way because of the heat of the desert. තාම කටුක ඔ මෙක්සිකෝ පැතිතින කාන්තරබද කටුක සුස්ක පරිසර එ අහහා තමයි මේ අය පැමිණ නිසා ගේ ජීවිතත් විශාල අනතුරක පවතිනවා ජෝබයිඩන් චෝදනා කරා මේ ආකාරෙන් ඇමරිකාවට මේ සංක්‍රමණිකයන්ගේ බරදරන්න සිද්ධ වෙලා තියෙන්නේෙ ඒ රටවල තියෙන ප්‍රශ්ණ නිසා කියලා. ඒවගේ මදැන් අප කලින් දර්ශන දැක්කා කොරෝණ එන්නත. මේ කොරෝණ එන්නත සම්බන්ධයනුත් මෙදී කරුණු දක්වොන ලැබුව පෙදැ ජෝබයින් ජනාධිපතිවරයා තමන්ගේ පළමුදින සීයදී ඉලක්කයක් දේ තිය තුළ ඉටු කිරීම සඳහා ඉලක්කයක් ලබා දුන්න. ඒ තමයි අමරිකානු ජනතාවගෙන් මිලියන දෙසීයකට ඒ තමන්ගේ පළමුදින සීය තුළ ඔය පොරෝණන්තේ කොවිස්ද එන්නට ලබා දෙන ප්‍රචක්ති කරන නත ලබා දෙෙනවා කියලා ද මේ ක්‍රියාවලේ දි බැලුව හම තවමත් ඒ ඉඩක්කයටට වඩා ටිකක් පසු පසින් ඉන්නේ. කොහොමනත් ඇමරිකාෝ මේ වෙන කොට ලබාදී ර තියෙනවා ඩෝස සේමනැත්තම් මාත්‍රා මිලියන එක සිය තිහක් එතකොට ද මිලියන දෙසීයෙන් මිලියන හැත්තෑවක් ලබාදී යුතුයි කෙටිකාලයක් තුළ ඒවගේම දැන් තවදුරටත් මේ වැක්සින් ලබා ගැනීමේ ක්‍රියාවලිය ගැන ප්‍රශ්න තින කොහොමුණ තැමරිකාව අදටත් මේ එන්නත් කරන ක්‍රියාවලි ආරම්භකරත් පසය උනිතාම් වේගවත් දවසකට මිලියන දෙකයිදශම් පහක් එන්නත් ලබා දෙනවා. ගැන්නේ ලක්ෂ විසි පහක් කඇමරිකානුවන් දවසකට එන්නත් කරු ලබනවා කොරුණා අ්‍යාප්තිය සම්බන්ධය ඒකට දැන්. ඒ කුරුවනා වැඩ පිළිට සම්බන්ධෙන් බයිඩන ඉතාම් පැහැදිලි පිළිතුරක් ලබා දුන්න ඒවගේම. ඊලං කාරණය තමයි ඔය ගිනියවී හා සම්බන්ධ අපරාද. අපි දන්නවා ඇමෙරිකායි ප්‍රධාන පක්ෂකන් ඩිමකටි පක්ෂතා රිප්ිකන් පක්ෂය අතරදින ප්‍රධාන වෙනසක්සහා වෙනස්කම් අතර. වඩාත් අවදහනට ලක්මන කාරණනත් තමයි රිපබ්ලික වුරු වඩාත් සම්ප්‍රදායක විදිහට උන්නර ඇමරිකාවේ කවබෝයි සංස්කෘතියට ආදරය කරන නිසා. එවගේම ගිනියලට ආදරය කරණනිසා රිපබ්ලිකන් පක්ෂ්න් බොහොමයක් ඉන්නේ. ගිනියවි නීතිය තවදුරට කැන ලිහිල් නොකළ යුතුලිය දැඩි නොකළ යුතුයි. මොකද අපි දන්නවා පහුි කාලවකවන තුළ ඇමරිකාය පාසැල්ල මහ මගදැන් පාසුගි සති සිදුවම් දෙකක් පවාර්ත වනා.ව ඉතින් එනිසා දිගින්දිකට මේ පුද්ගලයන්, ගිනිියාව යොදාගනිමින් සිදුකරන පහරදීම් සහ අපරාද හිෙළ හිල්ලක්තියෙනවා ඉතින් නිසා ඒගෙන් බලයට පත්වෙච්ච ආණ්ඩු ගණනාවක් බරක්ක බාම ටන ්‍රම්පරන්ගෙන අවධානය උ්ඩක් කතමු කරේනහ නමු බරක් ක බාම පාන් සමදම ගෙන හුඟ කතා බට ලක්ුණ ගේ ෝදි ුෂ්ේ පලන සම්මයම ගැන විශල සංවාද ඇති ව මොකද අපරාධිහලයාේ තත්වය නිසා. කොමනත් ජෝබයිඩන් ජනාධිපතිවරයා යින්න හගේ ස්ථාවයකත් හ ගිනාාව වි්‍යපතිිට විුරද්ධ කෙනෙක් විදි මයි ත සැලක ෝබයිඩන් සඳහන් කරලා තියෙනවා ඉදිරි කාලය තුළ මේ ගැන වඩාත් විමසිලි මත්වයි වගේ විචාරශීවත ඉඳදුුවකට ලළබෙන බවට හ සඳහන් කරලා තියෙනවා එතකොට දැන් හවත් කරුණු ගණනාවක් මෙතෙන්දී අවධානයට ලක්පුනාා විශේෂයෙන්ම අපි දැක්කා මේ ජෝබයිඩටිකත් තරහත්ත යනවාසුනේත්‍රම මාධ්‍යහම් වෙලාලයි මොකද එක මාධ්‍යවේදිනයක් සයෙන් විඩබඩ ිට ියවත් බට දැක බලගන්න පුළුවන් ජෝබයිඩ්ට එකවාර මසින්තුවක් වුගේ ඩිතියෙනගේ ප්‍රශ්ණ ගණනාවක් එකපිට එක එල්ල කරන්න පටන් ගත්තයි වගේම. හ දිගිින්දිගට මැහවයි ජෝබයිඩන් දෙවනිවරට තර කරනවාදක තොට ජෝබයින් ජනාධීපතිවරක මන්දම් තතාම ටර්මක පටන් ගත්ත විතරයි. මට තව කරන්න ගොඩක් දේවල්තියනවා. ඊට පස්සේ ආය හනවා මේ කමලා හැරිෂ්ට උපජනාධිපතිනය ඊට පස්සේ ඇයට තැනක් දෙනවද වගේ ප්‍රශ්න ගැනාව.තකොට අවසානදිහෝ එක තැනගද යනෝ ඔබල් කොහේදලා දවිකිලත් හන. ඒතන්ට චරතර පොඩක් නුරස්නා ගතිකට පත්තනවා මොකද පලම් මාධ්‍ය හමුවේදීම තින් අපි දන්නව සාමාන්‍යෙන්ව මාධ්‍ය හමෝදියවගේ තත්ය උදානව ඇතැ මාධ්‍යවදී ඉන්නවාර ඊ ඉදිරිපත්වෙන තැනැත්තා පහස්ථාවට පත් කිරීමේ ආකාරෙනුත් කටයුතු කරන කහොමනත් ති ජෝබයිඩන් තමන්ගේ පලම් මාධ්‍ය හමුව ටික් මේ සවිස්තරාත්මකව හපු බෝව සෑම් ප්‍රශ්නයටටරෝගේ උත්තර දුන්න ඒවගේ මිතාම සන්සුන්ම හිටිය කාලේ පුරා මර අවස්ථාවද අයරුණුකොට එවගේ ඔහු තුළ පුරළල් වශය ඔහක තිය දැක්ම මෙරිකා ැන ොද ල ති ර පපර ප්‍රශ්ාව සංක්‍රමික ප්‍රශ්නතම මරිිකාරති ලක්ම හි රදේ මේ වුක දුණදක දේශීමමාම පැත්ේ තිේ ඒ පිරිි ඳව ෝබයින්ගේ අධාන පුළල් මටමී වුණක් කොහොමද මේ ප්‍රශ්නයට තිරසාර විසදුමක් ගෙනන්නේ කියති. ඒබ ජාධිතය පෙන්නල දුන්න ඔය ලතින් ඇමරිකානු ටවල යුද්ධ අර්බද තියෙනක්තාක් කල් තත්ත්වය ඇමරිකාට මේ ප්‍රශ්ටිෙන් ගැලිවන්න ක්‍රේද ඒ අතරදිව ඇමරිකාව ඒ පැත් ටැගිල්ල දික්නොත් තමන් පැත්ත ඇංගිලි හතර තුනක් දික්වෙනවා මොකද. ඔය ලතින්න ඇමරිකානු කලාපේ වගේ අපයක් කරන මුල්ලු නෙත් ඇමරිකාවම තමයි. යේ සංවිධානයේ විිවිධ රටවලට මැදිහත්වෙලා ආණ්ඩු පෙරල්ල වනායකයන් ගාතනය කල්ලා අස්ථාවරදත්වයන් ඇති කල්ලා. කලාපී සිවිල් යුද්ධවලට සම්බන්ධ වෙලා ඉතිං විශාල වශයෙන් ඔය ලතින් අඇමරිකානු කලාපය ලෝක සංවර්ධනය වෙමින් පවතින කලාපයක් මේ කලාපය ඉතාම බරපතල විදිහට මේ ගරා වැටීීමකට ලක්කරා තිඒ එකට ඇමෙරිකාවෙත්වය වක්කමතියනවා ඔුන්ට එකෙන් ි දෙන්න බැහැ මධ්‍යම ඇමරිකාවසාහ ලතින්න්න ඇමරිකානු කලාපය තුඩ ඇමරිකානු සියයිඒ කාර්ය භාරය. ඉතින් එනිසා තමන් කරපු දේවලෝ ප්‍රතිපාක අපහු තමන්ට විිදින දැ සිරියන දෙ ඒවගේ පිසිරියන ුදේ ගැනතා කන්නවා මේ ලිබියාව ගෙනසා සිරියාව ගෙන පසුව. ඉතිං දැන් ඇමරිකාට තොයි ප්‍රශ්නය තමයි තියෙන්නේ. ති දැන් ජෝබබයිඩන්ගේ අතට මේක ලැබිල තියෙනවා මේ ප්‍රශ්නය විසඳීම් සඳහා මොකද එකක් තමයි සංක්‍රමණික ප්‍රශ්නය. සම්පූර්යම සංග න ්‍රම්පගේ සංක්‍රමය දොරහන්නත් මොකද ඇමරිකායි ප්‍රතිපත්තියටට විරුද්ධ ඇෙරිකාවකයන් සංක්‍රණිකන්ගේෙ හැදිචරටක්ඇතිදේ නිසා ඇමෙරිකාවට තවත් සංක්‍රමණිකෑන්ටේ රහිව කටයුතු කරන්නත් බැයිලා සමාජීය වශය ගත් හම එක බරපත ප්‍රශ්නයක් වෙනවා. මොකද සමාජය ප්‍රශ්න උග කුග්‍ර වෙන ඔ අපි ගත් ොත් දකුණදික පලාාත්වල. ගක්ො ස්පාන බස කතා කරන සංක්‍රමණිකන් තමයි ඩිපුරින් ඉතිං දරිද්‍රතාව ඒ වගේම විරැකියාව වගේ දේවල්දිහලයන්නට පරාධිහලයන්නටත් මේ හතෙන මොකද විධාපරාධ කල්ලික්මනිසා පැමිණනිසා අත කතතාහට ලක්කු තවත් පොත්තියක්ක්තම පසිුදසට හට තොර ගත්තේ ලොක කාර බහලම නෞවකා ප්‍රවහන මාර්කයක් වන සුවස් ඇලහරහා හිරව ඇති බා් ප්‍රහන නෞකාවක් දම හෙුම් ක්‍රියාත්මකයි මුදවක් කියන මට හ ලුත් ත්ව පි ල ත මේ බවත ප්‍රශ්නක්ෂන ම පිටමත් බල පාන ප්‍රශ්නය මක්ත අප ආසියානු කලාපේ සයි යුරෝපා කලාපය අත්තර. බාණ්ඩ ප්‍රවාහනය ප්‍රධාන අවහිරවීමක් තමයි මේ සුව සැලා අ වහිරවීමත් එක්ක අපි දකිින්. ද මේ වෙන කොට අප්‍රිකාව පැත්තෙනුත් එයවගේම මධිධරණී මුහුද පැත්තෙන නෞකා විශාල ප්‍රමාණයක් හිරවෙලා තියෙනවා එහට මෙහට එයාගන්න බැරුව. ඊළඟට තවත් නෞකා අතීතයේදී පෘතුගී සිනවිකයන් ගමන් කරුම් මාර්ගයන්නේ කියන්නේ අප්‍රිකාවටෙන්ගිහිල්ලයන්න. මේ උත්සාහ කරනකර දින දහයකට වැඩි කාලයක් යන අමතර කාලයක් ඒ වගේ විශාල පිරිවයක් දරන්න වෙනවා. ද සම්පූර්ණ මාර්ගය වෙනස් කල්ලා කැනත් සුව සැල නිසා සූුව සැලිත්ච ප්‍රධානම වාසිය තමයි මේක ඉදි කරන්නට හේතුවත් අපි ගත්තොත් ආසිියාවත් යුරෝපයත් අතර තියෙන නාවික ගමනාගම නිතිච ප්‍රධානව බාධාව ඉවත් කිරීම විදිට. මොකද මධණ මුහදරහා ඇවිල්ල කෙලිම්ම සුව සැල හරහා පැමිණීම තුළ නාක යාාත්‍රාවලට විශාල වශයෙන් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉන්දන පිරිමහා ගන්න පුළුවන් වෙනවා ඒය වගේම විශාල පිරිවෑ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. කලාපේ තුළ අපිට වාර්තා වෙනවා විශාල ප්‍රමාණය කැන්ටේන නෞකා තෙල්නැව් දෙසය හයක් මේ වෙනකොට පේලිය ට්‍රෆික්ගේ ඉන්නවා කිය දෙපැත්තෙෙන්ම. ඒවගේ එකන ඕන්ටාපහව් හැරෙන්න්න බැරිියයි මකද හැරින්න පුළුවන්ෑ ඇතැම්මයි වෙන ැ ප්‍රධාන වශයම අප්‍රිකානු මාර්ගය භාවිත කරනවා. පේනවා ඇති දුරින් ඊජිප්තුූ පැත්තෙන් ගත්තහම දර්ශන පේනවා. දැම් මෙතරන මොකද වෙලා තියෙන්නේ ගැ අපි කල් නුත්කතා කරා සුව සැල ඇඩේ ගමන් කරන කොට සාමාන්‍යෙන්ක පටුනාවි කෑලක් කිලෝමීටර අපි ගත්තොත් එකසි අනුතුනක් මෙහි දිග තියෙන්නේ. ඒවගේ පලලගත්තහම මීටර හැත්තෑවක් පමණ වගේ තමයි එක කෙලවරගින්ලා අනික් කෙරවට තියෙන්නේ. එතකොට දැම් මෙතැන ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ නැව මීටර පනස් නමයක් පලලයි. දිගින් මීටර හාරසීයක්. මේක ඇවිල්ල හිරවෙන්න හරිටම අර ඇංගල්ට කෙනනෙක් තක් ඕන එකට තමයි එක හිරවෙන්න. නිසාරන් ඇලේ කිසිමාතකින්. නවකටැ කුඩා යාත්‍ර හැරුණුකොට නැවකට යන්නට බැරි ආකාරයෙන් මෙය හිරවෙනවා. එක එක තමයි තියෙන ලොකුම ඩැටලු වෙලා තින්. ඉ මේ නෞකාව අපි ගත්ත හම මේක ලෝකයේ කන්ටේනර් ප්‍රවහන් නෞකා අතරින් සාාලම නවක් පවිදිත් තමයි නැවකිපය එකක් තමයි මේ අපි කතා කන්න නෞකාව හඳන්ුවන්නේ එව ගිවන් කියෙන නවකාව. දැට පේනෝ ඇති මේ සලකුණු කරලා තියෙන්නේ දැනට නැව් හිරවෙලා තියෙන ස්ථානගැන්නේ මේවා ප සූස්සැලට පිවිසුම් මාර්ගය ඔස්සේ. ඊජිපතුවත් ඒවගේ මදිිධරණී මුදතා. රතු මුහදත් මධිධරණී මුහදත් අතර න රැදිිල තියන ස්ථාන ඔබට බලාගන්න පුළුවන් මේ චන්ද්‍රිකාචායරූ පොලිින් අගෙන තියෙන්නේ දත්ත වශයන්නේඒ සටහන් කරලා තින මේ. නැවට ලබාදීලා තියෙන කලකෝඩ් දෙගත් එක්ක ඒකෙම පේ ති කොයි තරම් නැ්ප්‍රමාණයක් වෙනට හිර වෙලා තියෙනොදකි මොකද සුවස් ඇල තමයි අපි ගැත්තොත් ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් සහ බාණ්ඩ ප්‍රවහන් සීයට දොළහකට හිමිකම් කියන්. ඒවගේම ලෝකයේ කන්ටේනර් ප්‍රවාහනයේදී සීර තිහක් කන්ටනර් ප්‍රවාහනය සිද්ධ වෙන්නේ මේ සුව සැලහරා. තේනිසා මේක අමේ අවහිරවීම ඉතාම බරපතල් ප්‍රශ්නයක්ඇදිල් සැලකෙනවා මොකද දැන් අපි ගත්තොත් වසරකට ලෝක බොරතෙල් රැගෙන යන නෞකා දැනට හිරවෙලා තියෙන නෞකා දිහා බැලුවහම බොරතෙල්ටොන් අටලක්ෂ හැත්ත දහසක්. අර්ගත නැව් දැනට මෙතන හිරවෙලා තියෙන. ඒ වගේම කලීන් ඔයිල් පඩක්ෂ කියැන්නේ මේ පෙට්‍රෝලියම් පඩක්සේ මේ ඉදන විදි රැගන නැව් වල තියන ඉන්දන ප්‍රමාණය ප්‍රවාහණක ඉදන ප්‍රමාණය හටන් හාය ලක්ෂ හැත්ත දහසක් විදිර වාර්තානවා. තින් මෙතනවා අපට පේනවා ලොකු අර්බුදය නිර්මාණයමින් පවතිනෝ දැ මේ නැව් එකක් තමයි උදුරත් මෙතැනින් ඇතු අර අප්‍රිකාව වට යන මාර්ගයට අවතිරන වුනොත් ඊළඟට උන්ට මුුණ දෙදනති ප්‍රශ්නය තමයි පිරිවය. ඉතාම එකැන මේ බාන්්ඩ මිලදී අරගන මේ බාණ්ඩ ප්‍රවාහනයේදී මේවට යම් කිසි මිලක් නියම කල්ලා තියෙනවා දැන් මේ ආකාරයෙන් බැලුව හම පිරිවෑ වැඩිවුනොත් ඒ එක මන් කරන්න තින දුර වැඩිවෙලා ඉඳන්න ප්‍රමාණය වැඩි වෙලා වගේ මනෙකුත් ඔයනිසා උත්පාධනය වෙන අනිකුත් බියදම් වැඩිවුනොත්හෙම. අනිවාර්යෙන්ම ඉළඟටඒබියදම දරන්න වෙන්න මේ ප්‍රවාහනනි කරන බා්ඩවල පාරිභෝගිකයන්ට තියනිසා මේක ඉතාම බරපත තත්ත්වඇ ට සැලකෙනවා. දැනට තිය ත්ත්වය තමයි මේ පාර්තා ගණනාවක් පරික්ෂා කරල බැලුවසු නත්‍ර. අදහෙට මෙකකි වත් කරන්න විදියක් නෑ. මකද මේ නැව ඇවිල්ලා කැරකිලා ගිල්ලාර වැලි පරයක හිරවෙලා තියෙන්න්නේ. මේක අධින්නමාරුවි දැන්ටක් බෝට්ටු වටේට දාළමක අදින් උත්සාහ කරත් මේ නැවේ විශාලත්වය. සහ ඒ ගිහිල්ලාර. හිරවෙච්ච ස්රූපය අනුව එකවර්ර ඉවත්කිරීමේ අපහස්සාාවයක්ත් තියනෙන දැන් කටේන ඉවත්කිරීමටත් හැකියාවක් නෑ මේ ස්ථානය බැලු හහාම මොකද විශාල දුොම්බ කරන්නවනම මෙතන්ටහෙම දෙ ගෙන දෙයක් ගෙනල්ලා මේ කටේන ඉවත් කරලා නැව සහැල්ලු කර තත්වෙකුත් නෑ. තියනිසා මේ වෙන කොට ඉජිප්තු බලධාහරින් ලෝකේ අනිකු දියුන් රටවල් සම්බ සාචඡා කරගෙන නවොහොමද මේ නැව. මෙතනින් අංකරගන්නේ ඒ අත්‍රවාරයම අනිත් සැලකිිල්ලට ලක්වීතු කරනු තමයි දෙ නැව ෆුල් ලෝඩ ගක්තියෙන්නේ ඉතා කොඩා බලපෑමකදී හෝ නැව කෑලි කැඩන්න පුළුව එහෙම නොත් එ හෙම සම්පූර්ණයෙන්ම මේ වාර්ගය අවිහිර වෙනවා මොකද ඉතකොට ඒව ඉවත් කරන්න විශාල කාලයක් ගතවෙන්න නිසා. ඇද නිසා ලොකු අර්බුදයක් නිර්මාණයලාදයන් ලෝකයනාවක ෂේත්‍රයේ සුවසැල් අවිහිර වනාා කියන්නේ අපි ැ ගත සුව සැල ඉදිකිරීම කාලවක්කො අන්නඉල්ල මේ දක්වා ඉතාම බරපතල වාර්තාවෙච්ච බරපතල මර්බුදයට විදිර මේ කදුන්න පුළල එක්දාන්සේ පණහය දර්ශකයේදී ඊජිප්තු ජනාධිපතින අසාර මේ සුව සැල ජන සතු කිරීමේ අවස්ථාවද ඇතිවිච් අර්බුදයෙන් පස්සේ. සුව සැල ඇතිවිච් ලොකුම අර්බුදේ විදිහත් තමයි මේ අඳුන්න පුළුවන් වෙන් න්නත් සබධ අර්බුද් රාශයක් මේ වන කොටල ූපරා ඇතිවෙමින් තිබෙනවා. ඒත් එක්කම පිටකතාකාට සිද්ෙන අස්ට්‍ර සෙනකකායිනත සම්න්ධෙන් ඉන්දයා වපනෑයනය නැත්වීම ගත්චීරණය මේ එක්කම ද ස්ට්‍රෝ සනකා එන්න තෙක් මාත්‍රාවක් ගත් රටවල්වට බලපෑමක් ඇතිවවෙයිද මෙහි අනිකුත් රටවල්වට ඇතිවන බලපෑම මොක් වේද. ඕදෙන්න් මෙතන කාරණා දෙක් සිද්ධවෙලලා ඇද ප්‍රශ්නය මතුවෙන්නේ. කලින් කතාකර සුනිත්‍රවට මතක ඇතිීමේ යුරෝපේ ස්ටසන කැන්න සම්බන්ධය තියන ගැටලු එකන යුරෝපේට ලබාදන රපී රයුරෝපය නි්පාධන නිස්පාධනාගර ප්‍රමාණෝත් නිෂ්පාධන ධාරිතාව නොමැදි නිසා යුරෝපා රටවලට බලාපොරොචත්තුවෙච්චේ ඒවගේම එකග තායතය ගත් සැපවුම කරන්න බැරිවෙලා තිනවා. තැන් ඒ ඒ වගේ ප්‍රශ්නයක් තියදීතා මයි මේ වෙන කොට මේ ඉන්දියාවත් තීරණය කරලා තියෙන්නේ මේ ඇස්්‍රසෙනක්කා එන්නත් අපනායනය තාවකාලිකවන අතරන තාව කාලික නතර කරන්න කරදින. ද එතින්දී ඉට හේතු වෙලා තින්නේ ඔබ දන්න අද ඉන්දියාව නැවතවතාවක් මේ රෝගය උත්සන්වෙින් පවති න. එවගේ ඉන්දියාවේ දේශී නිෂ්පා දේශී භාවිතය සඳහාක එන්නත් විශාල වශයෙන් අවශ්‍ය නො දෑට යම් කිසි ආකාරක අඩුවත්තන මේ තමයි සීරම්මා යතනය ඉන්දියාවේ ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයක් ඔය ප්‍රශක්ති කරන එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛය විදිහයට තමයි සැලකන්නේ. මොකද දැන් ඇතරමම් යුරෝපයේයට ප්‍රශ්නයක් මතුර දෙන්න දැන් මේ සීරම්මා අතනය වගේ මහපරිමා අත නෙමයි යුරෝපය තුළ නිෂ්පාධනය කරන්නේ නිසා යුරෝපය තුළ ගැටලුවක් මතුවෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම. තැන් මෙතන ඒ ගැටලුව යම්මාආකාරගින් සමනය වෙලාතිවුණා මේ සීරම්මා යතනයේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිසා. නමුද සීරම්මා අයතන නිෂ්පාදනත් බාහිරලෝකෙන් නොලැබීම තුළ, ලක අර්බදයන් නිර්මාණය වවා මේ එන්නත් ලබාගෙන සදම පිට නේ ක් ර ලංකාව දැනට අප ැ නත් කර වැඩිලේ යම් ප්‍රමාණ දිදරටගල නමු රටවල් ගණනාවක්කි හමත් පලව ඉන්නනවත් ලබ නද පයක් පුදගලෙකව ොො වුන්. පුළල් මටමෙන් බලාපෘරතින ශ්වාසය තබලතින මොකක් ගැනට එක්ත් ජාතිීන්ගේ සංවිධානය හදුුලදපු ෝක සෞක සංධන යටය ක්‍රියාත්මගෙන කොක්ස් වැඩ පිළිවෙලෙනම කොක් වැ පිවට එන්නත් එකනේ ලෝක සෞකං ධැන වින් ලබාගෙන ඒවා අවශ්‍ය දිල්දු රටවට ලබාදනවාැ. ක් ජාති සංධානය කොහොමද ලෝක සෞක සංධාන මේ එන්නත් ලබා ගන්නන්නත් නිෂ්පාදකයන් එන්නත් දෙන්නත්ත. ති එ තන්දී තමයි ඒ අනුව කොක්ස් වැඩපිල්ටත් ලොකු අර්බදකාරිතත්වයකට ලක්බෙනවම වැඩපිළි වෙලාත් මේ එන්නත් කරන ක්‍රියාවලේ එන්නත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය තාව කාලික වත් හිටුවීමත් සමඟ ඉතිං මේ අනු වැැලුවහම ඉන්දියාව ගත්ත තීරණයක්ත් එක්ක යම්කිසි ආකාරකාරර්බුද කාරිතත්වයක් ලෝකේ. බොහෝ රටවලට විශිෂම ඉන්දියාවෙන් ලබාදුන්නේ ආසියනු කලාපේ සහප්‍රරිකාණු කලාපේ වගේ සංවර්ධනය වෙමින් පවතින කලාපලට මොද යුරපය ඔවන්ගේ යුරෝපේයටත් ඇැ මේකෙ කොටසක් ලබාදුුණු බවවාර්තාාවේ නොකද රෝප ආයතන මේ නිෂ්පාධනය කරගැනීමට ගැටලු කාරිතත්ව හිටපු නිසා. කෝමනත් ැන් ඉන්දියාව ගතීරණ ඇත්තේ වගේ යුරපේතුට පවතින බරපතල මොතබේ ද දිහා බැලූ හම අපිට පේනවා මේ කොරෝණ එන්නත් කරන වැඩපිඩිවෙල මොනතරම් කැනේ ලොකු අන්තර්ජාතික අවධානයක් දිනාගත්ත වගේම අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් ක්‍රියාවලියක් විදිට අපිට මේ හඳුන්න්න පුුව පෙ තර ලිියා තු බයන්තර ගැටුම් ර්තනයවීමට බාහිට බලපෑම ැදිහත්වේ මර ගනාකට දනට බැනවද ලිියාතු සිටන විදස් ටන්කරුවන්ටයි ඉවත් වන ලෙස ලිපියාව යෝක කොර. පොද ලිියාාවේ ස්ානය කලතින අලුත් ජාතික සම්ග රජ නිියව නිට ගෝමටක ඒ යනිි ගෞවමටගේ මතම ජාතික සම්මග රජය තීරණය කල තින ලිබියාව ඉතා මික්මනින් ස්ථාවර තැනකට ගෙනනල්ල අභ්‍යන්තරයුතු ගැටුම් සමනය කල්ල. වසරක් තුළේ එනමන්නතම් මේ වසර අවසානය වෙනකට ලිබියාව නව මහමතිවරණ පැත්වීම තමයි මේබත්මන් රජයේ හරමුණ වෙලා තියෙන්නේ අපි දන්න ලිබියාව ගඩාත් පාලනයඉවත් වනාට පස ලිබියාව ඉතාම් බරපතර විදිර පිරිහුණ ජනතාව අතර ගැටුම් හටගත්තා ජතරම ජනතාව නිවෙේ මොකද ලිබියාව අස්ථාවර කරන්නට මැදිහත්වීම් සිදුකරපු කණ්ඩායම්. මේ ලිබියාව තුළ ඉන්න විවිධ පුද්ගලයන්ට විවිධ සන්නදද කල්ලි වලට අවි ලබා දුන්න. පුළල් මට්ටමින් අවිිගෙනල ප්‍රංශ වගේ රටවල්. වගේ මැමරික ඇක්සත් ජනපදේ. ඔවුන් සබබන්ධ වෙලා මේ ලිබියානු කැරලිකරුවන් සන්නදධ කර අයුදවලින් සන්නධ කර. එහි අවසන් ප්‍රතිඵලයවනේ ගඩාස්පාන අවසන් වුනාට පස්සේ ඕවන ඔඕුන් මේ අවි අයුදාගෙන මරගන්න පටන්ගත් තම නන් ලිබාය කොටස් කොටස් තමන්ට වෙේතවංකර ගෙනැතිකුණ. එතටත් අපිගත්තො ලිබියාව මැර කල්ලි කීපයක් කැටත පාලනයව ත්වයක් කඋදාවුණා. දැ එය අවසන් කර ඒ අවසන් කිරීම මේ පියවරක් විදියට තමයි මේ ප්‍රතිවාදී දේශපාලන බලවේග එකතු වෙලා මේ ආකාරයෙන් ජාතික සම්මග රජයක් ස්ථාපනය කලතින එෙහි මූලිකම අරමුණ තමයි රටට ස්ථාවරභාවයක් කුදාකිරීම එතන්දී ඔය විදේශ රටවලින් පැම්මිල්ලාඉන්න සටන්කරුවන්ගෙන් ලොකු තර්ජනයක් එල්ලවෙනවා මොකද ඒ රට ස්ථාවර කරන්නට තියෙන ලොකුම් බාධාව තමයි ඔය විධ රටවලින් දැමෙන් අපට වාර්තාවෙන් ආකාරයට වැඩිපුර එන්න සිරියාවෙන් පමි සටන් කරුවන්. විශයම සිරියාව ඇ සංවිධානය පරාජය වෙද්දී මේසරන්කරුවන් විදත රටවට රිංගාකතෙන් ලිබියාවත් ආනාරක්ෂිත ලිබියාවත් මේකට අයත් එනිසා ලිබියාවට පැමිණි ඒ සටන්කරුවන් ඉවත් කිරීම තමයි වර්තමාන රජේ ජාතික සම ග්‍යාන් දුවේ මුක්ख්‍ය අරමණ ප්‍රධානතු අරුණන බෞඩ් පොත් කලා තිබේ. പ ල പ പ ത ു..